ර්ධනය වෙනවා සංචර්ක ව්‍යපාර දියුණන් වෙනවා මේ වටා පිටාව යටතේ පරිසරය කියන කාරණාවට මොනවගේ අභියෝග එල්වෙ ලතියෙන් ඔ ඇත්ත වශයම පරිසරය සහ සංචාරක කර්මාන්තය කියනෙක දැන්ට අලු ප්‍රවණතාවේ තමයි පරිසරික සංචාර්ක කර්මාන්තය කියන එක ලෝකයේ ගත්තත් ලොකු වර්ධනයක ලක් වෙච් සේත්‍රයක් විදිට දමයි තින් ඉති එක ලංකාවට අවුත් එහෙම එක විශාල වර්ධනයක් ඇැත හසේ තුද පිට හොඳරීම දන්න ලැබෙනවා යුද මේ වාතාාවරනය පවමත් එක්කම බොහෝ පාරිසරික පද්ධතීන් වලට සංචාරය කකිරීම හ ො ලා විශේම දැ උතුරනැගැ හි ප්‍රදේශයගත් උතුරනගේෙ හිර වටතයන හදු සේමාව ගත් මේක වැඩිවර්යෙන් විවරවලා ූම ප්‍රදේශක් විදිහට පිටහම ඇතම් ප්‍රදශයට අදරන්න පුර ඇ මේකත් එක්ම විශේෂක්වය වෙන්නේ හරි දැක් නො ඇති හෙමනැත්තන් අපි මාධ්‍යහරහා හෝ හෙමනත්තම් අධ්‍යාපන සේෂත්‍රය තුළදී නිසිආකාරයට මගගැන් විච්ච නැති සචායකය පිරිසක් තමයි දේශී පැත්තිෙන් ගත් ොත්ේම සංචාරකය පිරිසත් තමයි මේ සභවික පරිසර පද්තිවලට යොමුවෙන්නේ. බොහෝ වෙලාවට එ ස්ථාන හුදු විනෝදශාතය සඳහාය තියන තැන් විදිහට මයි ොෝ දෙෙක් සිතන් ති එන්න මේ හේතුව හිට තමයි මේ සංවර්ධනයත් එක් ම හෙමනැත්ත මේ වටපිටවත් එක්ම මේ පරිසර පද්ධතිවට මේ සභාවි පරිස පද්ධතිවලට මේ . සචාරක යමුමුවීමත් එක්ම ගැටලු ඇතිවන්නේ මංක උදාහරන කපයකින් බොහොම සුඩුවෙන් විස්තර කරන්න එක ස්ථානයක් තමයි අපිට බොහෝ සංචාරක ආකර්ශණයට ලක්වෙනකක් තමයි නකල්ස් ප්‍රදේශයම ඇත දුම්බාිය කියලා කියන්නේ ඉතින්දිත් ඒකෙත් පිටවල පතන කියන ප්‍රදේශය වැඩි සංචාර ආකර්ශණයට යොමුවෙලා තියෙන තැන අයිතක තමයි පිටල පතන කියල කියන්නේ ලංකාවට ආවේනික ඉතාම දුර්ලභ ජීවි විශේෂ කීහිපයක් වාර්ාවෙන තැනක් විශේෂෙන් අපි ගත්තොත්තේම ගල් පරමඩිය වගේ සත්වෝ ජීවත්තය ප්‍රධාන වශයෙන් න්න දුම්බර අඩේ පිටවල පරකය ප්‍රදේ තමයි ප්‍රධාන වශයම වැඩිපුර වාර්තාාවන ප්‍රදේශ. ඉතින් මේ ශාක සහ මේ උබේජීවිශේෂ වාර්තාාව ප්‍රදශ පහුගේිය කාලෙපුරාම සංචාරක ආකර්ශණයට ලක්වුණා. ඊට අමතරව ඒක තව දෙකුණ තෙකුණ කරන්න දැනට ඒ පාලනය වෙන ආයතන වන සංගක්ෂන් දෙ පාරමයේතුව ඒ ආයතනයම එතන සංචාරක මධ්‍යස්ථායක් ඉදි කරන. මේ තමයි පස් පරවවිරෝධීතාව එකනකද හේතු තමයි මේ වගේ සුවිශේෂී වාසස්ථානෙ වනජීවි වාසස්ථානයක් මේ සංචාර කර්මාන්තය විවෘතකිරම තුළින් ලකු බලපෑමගේඒ සත්ව විශේෂයට වන්න පුළ නි පත්ති තව ඒගේ තවදධාරය ගන්නපුල ජ සංගක්ෂ පාරමතුව පැත්ති දැ ආ ජාක වනෝ්‍යානයගේ ැන ගත්තුත්ේීම අධික දිහ සචරකෙන්ට විෘද්ත කලති. දැහි ප්‍රතිඵලයක් අනිසි ප්‍රතිඵල කාරකින් බලපලන දැන් එක පැත්තකින් පහුගේ කාලෙපුරාම වියලි කාලයේදී අධික වේගෙන් වාහන්න විශාල ප්‍රමාණයක් punya මना ගමනය කිරීම प्रतिඵලයක් විදියට वाස්සුන් කීප දෙෙක්ම මිය ගया ुनකට आසන්න ප්‍රमाණයක් මියගया न्य मोनियाාව रोगे लेकर बैद. ැදිලියෝ මේ පාලනය රීම හැකියාවක් තියෙනවා හැකියාව තියෙන්නේ අපි නිවැරදි ප්‍රතිපත්තිමේ තීරණයක් ගන්නවා එකන්නේ වන්සංරක්ෂණපාර්මේතු ගත්තත් එහමනත්වන ජීවි සංරක්ෂණ දෙපාර්ත්මේන්තු ගතත් මේ හැම අයතනයක්ම සංචාරක කට යුතු ප්‍රවර්ධනය කිරීමට උත්සාහ දැරීමේ ප්‍රතිඵල මේවා එකන එක අයතයකින් නිම විත පරිදි ගයිඩ්ලයින් සැදනක ෙමනැත්තම් අපි ක්‍රවේදයන් මඟ පෙන්වී මේවා නිසිපරිදි සකසුනොත් තමයි හරි මාවතකට ම යුමුෙන්න්න පුළුවන්ුව එකක ප ල පරිස. දති ඔොදින් පවත්වාගේෙනන හොඳින් ක්ෂා කරන්නටත් වැඩිිය ලක්්‍රියාම වෙනවා දැන්ඒ අගේ කරන අතරේ වෙනස් වන්න ඕන තැන්ටිකි මතකරදීම අපේ වගකීමක් අපේ රටට අපේ පරිසර කරන යුතුකමක් විදට පංචර් ්‍යා පය පවතිනත්තුවන් සංචා ්‍ය ප ප තින පරි රක් නතුව. ුක්තව නැතු මේ එක සමබව මේදක එකකමත් අපි පවත්තාාවගනන්න ක්‍රම පිරති න පැදිරීමම් හැකවතින. ඇතින්ද පලවැනිීම දේ මයි අපි නිසින් ප්‍රතිපත්ති මේ ීරණයකට එන්න ඕනේ අපි මොන පරිසර පද්ධතිත සංචාරකීන්ට විවෘත කරන්නේ. ඉටමතරව ඒවාදීමාණ කොපමන ප්‍රමාණයක්ද ඒවාෑ දරාගන්න පුුවන් ධාර්ීතාව කොයි වගේද. අපි ආලගත්තොත් ජති වනෝධ්‍යානකට දිනකට ඇතුල් කරන වාහන ප්‍රමාණය කොච්චරද. ඉටමතරව දවසේ මොන කාල පරාසය තුළද මහජනතාවට විවෘත කරන්න. ඊ අමතරව ඒ දේවල් විත රක්නේ ද සහර විශේෂෙන් අපි ගත්තොත්තහෙම දැනට මිරිස්ස සහ කල්පිටිය ප්‍රේශයේ ඩොල්ෆිල්ලලා බැලීම සඳහා ලොකු ආකර්ශණයක් තියනවා මේ කල් පරාසය තුළ. ති ඉන්ති විශාල බෝට්ට ප්‍රමාණය ර සත් වගේ සංක්‍රමණය වෙන මාර්ගය තුළට ගම කිරීම සිද්ධ වෙන. ඒ ද අරත්තුන්ගේ ීන පැත්මට ලොු ගැටලුවඇවෙන. තින් මෙන්න මේ වගේ සංචාර්ක ේත්‍ර විධ අංශයන. ඒයංශයවලට ගැලපෙන පරිදි නිසි ක්‍රමවේදයන් සකස් වයුතු. ජාතිකමත්තමේද සකස් කරන නිර්ණායක හිමනත්තං ක්‍රමවේදයන් භූමියටට ගාමත් එව නිස් පරි ක්‍රියත්මකවීම තුලින් විශවාසය ගලන ගීමතම ඉතාම දගත්ව. තැන් තවත්කාරනාව අප දන්නවා මේ පහු ෙදසල ස්ෝවාමාාවතය ආශිතති ිච්ච ප්‍රශ්නයත්කම යෝජිත බෙරගල නිවාඩන කේතනය ස්රගුණේ නන්තරේ ඇතිවෙන්න ගි තත්වේ ද මේ දේවල් බල තත්වම කදන්න ොරගුණේ ගොල්ස් පිට්න දැට තියෙන තත්වය මේක පරිසර බලපෑ මැගීම් ප්‍රියාවලට යත්වන මට්ටම ෙන්නේ ට ප තු පශන ගොල් ිට් ො ප ර ොහ කමි රානක ද ව යොද ටන තනොලෙම. එම පරිස හිතන ගොල්පිත් හ ඇත්තටම ඒක තමයි ප්‍රධානම ගැටලුකා ඉත්වය ොකද ගොල් ිට්නයක් කියලා කියන අධිකව රසායක ද්‍රව පාවිතා කන්න තැන එක පැත්තකින් මේ තැනල්ල කොල පාටින් තියාගන්න පවිච්චි කරන යූරිය ප්‍රමාණය අනි පත්ති ූරිය එකතු වෙනවත් එක්කම ශාක හොඳට වර්ධනය වෙනකොට ඇති වෙන කුමිවර දුරුපාලනය කිරීම සඳහා කුමි නාශකභාවය අනි පත්තිෙන් පසහොට බැඳලතියාගනීම සඳහා එලිනිිය ඩංගු ්‍රසායක දව පාවිචි කනවා ඇති මේ යල් වාසා ද දිය පහර ට ස දරගත්. අනිපැත්තෙන් තවගත්තොත් එහෙමඒ වටයින්න භූගතගෙනත් එක්කම වටයින්න ජනතාවගේ ජලප්‍රවයන්වලට මේය මුම තුළින් සෞඛ්‍ය ප්‍රශ්නවනවා තර ගොල්පිට්ටනයක් කියලා කියන්නේ ඉතාම හානිකර න පරිසරයටගේම ජනදීවිතයයටත් විශලා හානිකරස. සෞකයට විශාල හානිකර යති මේවා පරිසර හිතාමී අත්තමින් කරයි මේ හැියාවක් තියෙනවද කියෙක ගැටලුව මොද ලෝකයේ මේ සඳහා උදාහරන අපි දැකලාන්නේ.